ඔන්න ඉතින් ටයිම් පරිවි එපිසෝඩ් එක පළවෙනි වීඩියෝ එක තමයි මේක. මේ වීඩියෝ එකෙදි මං කියලා දෙන්න යන්නේ ඉස්සල්ලාම ටයිම් කරන්න හොඳ පරිවි කූඩුවේ. දැන් සාමාන්‍ය කූඩුවක නම් පරිවි රෙම්ම තුන්දෙනාට වගේ වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඒ නිසා සාමාන්‍ය අපි පරිවි කූඩුවේ ඉන්න ඔක්කොම ටයිම් කරන්න එලවන්න බැහැ. මොකද ඉස්සල්ලාම පරිවිනේ තමයි එලවන්න ගන්න ඕනි. ඒ නිසාම අපි කූඩුවේ ඉන්න හොඳම කට්ටිය තෝරගන්න ඕනි. කොහොමද මේ හොඳම කට්ටිය තෝරගන්නේ කියන එක ගැන තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ. මේකේ අපිට ඇස් මට්ටමට පේන බාහිරට පේන ලක්ෂණ තමයි අපි මේ වීඩියෝ එකේදී බලන්න යන්නේ. සාමාන්‍ය හැම පරිවියකම වගේ අපිට ටයිම් කරන්න බැහැ. මොකද පෙලක් පරිවි ඉන්නවා, ගොඩක් කාලා මහතට හැදිලා බෝල වගේ ඉන්නවා, එහෙම පරිවිත් බෑ. වයසට ගොඩක් වයසට ගියපු කට්ටියත් බෑ. ඉතින් අපි කොහොමද මේ ඇස්සට පේන විදිහට හොඳ පරිවියෙක් නැත්නම් පරිවි කිහිප දෙනෙක් තෝරගන්නේ? ඔගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් මේ මං අතට අරන් ඉන්නේ සාමාන්‍ය නාම්බෙක් කල්ලි තුනක් හතරක් වගේ හැදිලා තියෙන කෙනෙක් තමයි මේ ඉන්නේ. ඉතින් මේ වගේ කට්ටිය ගොඩක් සුදුසුයි. මේ වගේ කට්ටිය ගොඩක් සුදුසුයි කියන්නේ අපිට පොඩි කට්ටියට දෙයක් ඉක්මනින් තේරුම් කරලා ට්‍රේන් කරන්න පුළුවන් යම් ක්‍රමවේදයකට අනුව. ඒ නිසාම මම කියන්නේ මේක මගේම ක්‍රමයක්. මේක තව කට්ටිය භාවිත කරන වෙන්න පුළුවන්. නමුත් මං අනුමත කරන්නේ ඉස්සෙල්ලම ට්‍රේන් කරන්න ගන්නවා නම් මේ වගේ නාම්බු කල්ලි දෙකක් තුනක් වගේ හැල්ලු කට්ටිය දෙන්නෙක් වගේ ඉන්නව නම් වඩාත් හොඳයි. මේ ඉන්නේ සාමාන්‍ය මධ්‍යස්ථ කෙනෙක්, ටිකක් වයස කෙනෙක්. සාමාන්‍ය අපි පන්නන්න පරිවි තෝරගන්නව නම් ඉස්සරලම ඕගොල්ලු මුලින්ම නම් මේ පරිවි පන්නනේ කරන්න ඕනි. ඉස්සරලම් පරිවි තුන්දෙනෙක් හෝ හතර දෙනෙක් තමයි දාන්න ඕනි. දෙන්න ගහන්නත් එපා. ඉස්සරලම කූඩුවේ තරුණ සැහැල්ලු ඒ වගේම සිහින් ශරීරයක් තියෙන හින්දරි කට්ටිය දෙන්නෙක් සහ ඒ වගේම සාමාන්‍ය මේ වගේ නාම්බෙක්, ඒ කියන්නේ කූඩුවේ ගොඩක් කල් ඉඳපු නාම්බෙක් ඕගොල්ලෝ ගන්නව නම් වඩාත් සාර්ථකයි. මොකද පුංචි කට්ටියට අත්දැකීම් නැති නිසා මේ වගේ කෙනෙක් ඉන්න එක උඩ යවන පරිවියෙක්ට අපිට වැදගත් වෙනවා. මොකද උකුස්සෙක් වගේ ආවොත් ඒකෙන් බේරෙන්නත් දන්නේ මේ වගේ පරිණත කට්ටිය. ඒ නිසාම තමයි මේ වගේ පරිණත කෙනෙකුත් දාන්න කියන්නේ. ඕගොල්ලෝ මම මේ කියපු දේවල් අනුව සැහැල්ලු ශරීරයක් තියෙන පුංචි සත්තු සහ විශාල සත්තු කලව මේ තමයි තුන්දෙනෙක් ඕගොල්ලෝ ඉස්සෙල්ලම ටයිම් කරන්න පාවිච්චි කරන්න. ඉස්සෙල්ලම අපි එලවන්න දාන්න ඕනේ සත්තු තුන්දෙනයි. මේ විදිහට ඕගොල්ලෝ සත්තු තුන්දෙනෙක් තෝරා ගන්න. තුනක් හෝ හතරක් වඩාත් හොඳයි. උපරිම තුනකට යන්න සත්තු තුන්දෙනෙක් තෝරාගෙන එපිසෝඩ් නම්බර් 2 වෙනකන් ඉන්න දෙවෙනි කොටසේදී අපි කියලා දෙන්න යන්නේ මේගොල්ලන්ගේ තියෙනවද විශේෂ ලක්ෂණ, ඒ වගේම ටයිම් කරන පරිවිගේ විශේෂ ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඒ ලක්ෂණත් තියෙනවද කියලා බලන එක ගැන අපි කතා කරමු ඊළඟ වීඩියෝ එකේදී. ඉතින් සබ්ස්ක්‍රයිබ් නොකරපු කෙනෙක් නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම තව කෙනෙක්ට බලාගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඕගොල්ලන්ගේ අදහස් දක්වන්න අපි ඉදිරියට මොන වගේ වීඩියෝද කරන්න ඕනි කියන එක ගැනත් ඕගොල්ලන්ගේ අදහස් ඕනි. ඒ අදහස් දක්වන්න අමතක කරන්න එපා. අපේ අඩුපාඩු, අපේ වැරදි, ඕගොල්ලන්ගේ අදහස් වගේම අපේ SL Pet Show YouTube channel එක ගැන ඕගොල්ලන්ට හිතෙන දේත් comment කරන්න අමතක කරන්න එපා. එහෙනම් අද අපි ගිහින් එන්න. හැමෝටම සුබ දවසක් වේවා.